Hello friends, ඉතින් අද අපි play කරන්න යන්නේ race එකක් නෙවෙයි. අර location ගැන මම කිව්වා කලින් video එකේදී. අර අපි අර barn හොයාගෙන ගියේගේ barn වෙන්න ඕනි මට මතක හරියට. ඉතින් මේකෙදී location තුනක් මම පෙන්වන්නම්. Location කියලා ඉතින් ඒක අනිත් පිටරට ඇද්දෝ දාලා දිනවා. ඉතින් අර ඒ වුණාට ඒව මේ වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන් කට්ටියට. හැබැයි මේ මේවා හොයාගත්තාම අපිට points හම්බ වෙනවා. Points කියන්නේ අපි දැන් ගියේ නැති තැන් හරි ඔය ඒ වගේ තැන් වලට අපිට මේ location වලින් යන්න හම්බුනොත් එවෙන් අපිට point හම්බ වෙනවා. ඉතින් මන්න මේ තැන් වලට ගිහිල්ලා තින්නේ මොකද race එහෙම යනකොට මේ ওই තැන් වලට යවෙනවා. ඉතින් මේ මේ වගේ scene එකක් තියෙනවා. ඉතින් අර මේ වගේ තැන් වලට ගිහිල්ලා නැත්තම් ඕගොල්ලොන්ට ඒ පළවෙනි location එක මතක තියාගන්න. එතන mark කරගන්න අපි යන ගමන් තැන් ටික බලාගමු. මේ ඒ වගේ තැන් වලට ගියාම මේකේ මේ අපිට points හම්බ වෙනවා. Point ඒවා ඉතින් අපිට game එකේ ඉස්සරහට cash විදියට කියන්නේ CR විදියටම වාහන ගද්දිහම අපිට points එහෙම එකතු වෙලා තියෙනවා. එතකොට map මේ ගෙවල් ගන්න ඒ වන් ලොක් කෙනෙම race අන් ලොක් පාරවල් අලුතින් වත්තම් points අන්න ඒ වගේ දේවල් එහෙම හම්බ වෙනවා. ඉතින් මෙන්න මෙතනත් එක location එකක් අපි මේක ඊළඟ එකේදී බලමු. අපි මුලින්ම මේකේ තියෙනවා දියැලක් වැටෙන තැනක්. ඒ කියන්නේ කන්දක් ඇතුලේ කන්දක් කියන්නේ ගුහාවක්ම නෙවෙයි ඒක. නොතනත් තියෙන location එකක්. ඒකත් පේන්න පුතනක්. ඉතින් අද location තුනයි ඔයගොල්ලන්ට පේනන්නේ. එතන අපි ඕක ඊළඟ පාර බලමු. දැන් අපි ලකුණු කරගත්තේ අර දියැලක් වගේ සීන් එකක් බලන්න. ඒ කියන්නේ දියැලක් කියන්නේ එක කන්දකින් වට වෙච්ච මැද නිකන් දියැලක් වගේ පොකුණක් වගේ දින අමුතු ලස්සන පොට් එකක්. හරිද? ඉතින් එතනට අපි යන් පළවෙනි එකේදී මෙතනදී පළවෙනි දෙන හොයාගෙන මොකද මේකේ මැප් එක ලකුණු කරලා ඒ එතන පෙන්වුවට ඒ හරීම නෙවෙයි තින්නේ. අපිට පොඩ්ඩක් ආපස්සට එන්න වෙනවා. මොකද තැන පොඩ්ඩක් විතර එහෙම වෙලා තින්නේ. ඉතින් ඔන්න ඒ පැත්තේ මේ පැත්තේ ඉන්න තියෙන කියන්නේ අපි ගත්ත දකුණු පැත්තේ ඉන්න තමයි පොට් එක තියෙන්නේ. කන්දක් ඇතුලේ. කන්දක් කියන්නේ මහලු කන්ද නෙවෙයි සාමාන්‍යයෙන් කන්දක් ගුහාවක් වගේ. කේව් කියලාද මොකද දුන්නොම තමයි ඒක දාලා තිබ්බේ මේ වීඩියෝස් වල. ඉතින් අපි ඒක හොයාගෙන යම් බලන්න. ඒකෙදි ඒක ඇතුලේ නිකන් අර පොකුණක් වගේ ලයින් එකක් තියෙන. එතන අමුතු ලස්සනක් තියෙන පොට් එකක්. හැබැයි අපි ඉතින් ඒවට ගියා කියලා අපිට ඒක සේව් කරගන්න හැම සීන් එකක් නැහැ. අර ලොකේෂන් හොයාගත්තාම අපිට පොයින්ට්ස් එකතු වෙන සීන් එකක් තියෙනවා මේ ගේම් එකේ. ඉතින් අර ඒ වගේ සීන් එකකට එන්න මේ වගේ තැන් හොයන් යන එක ගොඩක් හොඳයි. මොකද ඒතර ගේම් එක ඇතුලේ පොයින්ට්ස් හම්බ වෙනවා නේ. ඔන්න උතන තමයි පළවෙනි ලොකේෂන් එක. මෙතන ටිකක් අර අමුතු ලස්සනක් ගතියක් තියෙනවා. කඳු දෙපැත්තෙන් හතර වරේම වතුර වැටෙනවා. එතකොට ගඟක් පොඩි නිකන් දොලක් ඇලක් වගේ පොඩි සීන් එකක් තියෙනවා. මේක දැන් මම හයි ක්වොලිටි දාලා නෙවෙයි මේ ගේම් එක ගන්න. මේක ඔය RTX කාඩ් එකක් වගේ දාගෙන හොඳ සුපිරිට රෙසලූෂන් වැඩි කරලා 80 ඔක්කොම වැඩි කරලා හොඳ ක්වොලිටි එක මේවා කරොත් මෙතන සුපිරිට ලස්සනට පේනවා. ඉතින් අර මගේ මේවා හයි දාලා ගහන්න බෑ. නෝමල් දාලා ප්ලේ කරන්න. ඉතින් ඒ හින්දා තමයි මේ ටයිප් එකට පින්. ඉතින් මේ ගන්නට මේ ඉදිරිය ලස්සනට පේනවා කියන්නේ ඕගොල්ලෝ හිතාගන්න RTX කාඩ් එකක් එහෙම ගහලා මේ ගේම් එක ප්ලේ කරද්දී මේ වගේ දැනක් කොහොමද තියෙයිද කියලා. ඉතින් ওই විදිහට වටේ බලාගෙන මරවම කරපන්නම්. ඊට පස්සේ අපි යන් දෙවෙනි ලොකේෂන් එකේ. දෙවෙනි ලොකේෂන් එකේ තින්නේ අපි මේ ආපු පාරේ මරවම් කලින් පෙන්නුවේ පන්සල් වගේ. පන්සල් නෙවෙයි මේ. මොකද ඒවට මේ ගේම් එකේ කියන්නේ ටෙම්පල් කියලා. නේනි අර මේ පිරමීඩ ටයිප් එක හදපු ඒක තින්නේ. ඉතින් මේ ගේම් එකේ මේවට කියන්නේ ටෙම්පල් කියලා. ඉතින් අපි ටෙම්පල් කියන්නේ සාමාන්‍ය පන්සලක් වගේ කියන හින්දා අපි ඉතින් මේවට ඒ රටවල පන්සල් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙන්න මෙතන ඇතුළ මේක ලොකේෂන් එක ලස්සන තැනක් කියලා තමයි තියෙන්නේ. ඉතින් අර මේ පහන් පත්තු වල මේ රෑට එහෙම රෑකට වගේ මේ වගේ තැනකට આવොත් එහෙම ওই වටේ උගුලුනේ පේන නැති අර නිකන් ලයිට් කණු වගේ ගහලා තියෙන ලයිට් නෙවෙයි අර පහන් පත්තු ගන්න කණු ගහලා තියෙන අන්න ඒ ටයිප් එකේ කණු තියෙනවා හැම තැනම රෑකට වගේ. මෙතන නම් පට්ට ලස්සනයි මෙතන උගුලලා. දැන් මගේ අලුතෙන් ගත්ත ගේ තියෙන්නේ මේ ටික පේන තැනක. ඉතින් අර රෑකට වගේ ඒ හැරීට ආවම පට්ට ලස්සනයි ඒ ටික. අර අපි අලුතෙන් ගත්ත ගේ ඕගොල්ලෝ මතක ඇති නේ මම කලින් වීඩියෝ එක දැම්මේ අන්න ඒකෙදි. ඉතින් මේක තමයි දෙවනි තැන. ඉතින් මේක පොඩ්ඩක් ඕගොල්ලෝ වටේට කැරකිලා බලන්න. මෙතන තියෙන හැම මේ වගේ ටෙම්පල් එකකම ওই වගේ තැන් තියෙනවා. සහ ඊපස්සේ උඩට යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒවා ඉතින් මේ ටික හතර වටේම තියෙනවා. ඒගොල්ලෝ ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක ගිහිල්ලා ලොකේෂන් එකේද පොඩ්ඩක් ඒඩියෝ චෙක් කරලා බලන්න. මොකද ඒවෙන් ඕගොල්ලන්ට අර පොයින්ට්ස් එකතු කරගන්න පුළුවන්. තුන්වෙනි ලොකේෂන් එක නම් ඕගොල්ලෝ දන්න තැනක්. ඒක මහ ලොකු මේකක් නෙවෙයි. ඒ උනට අරගේ පෙන්නුවේ මේක හිඩන් රූම් කියලා දින්නේ මේ තිබ්බේ සෑහෙන දුර. අර ඕගොල්ලෝ මතක ඇති මෙන්න මෙතන ලොකේෂන් එක හෝටල් තියෙනවා. හෝටල් එකක් වගේ තියෙනවා. රේස් වල හැම යද්දි ඔය හැරි සෙට් වෙන්නේ නැති හෝටල් වගේ තියෙන හෝටල් සංකීර්ණයක් වගේ එකක් තියෙන තැනක් තියෙනවා. අන්න එතන තමයි ඔය කියන තැන තියෙන්නේ. ඉතින් ඒකත් වීඩියෝස් වල සිබිනම් හිඩන් රූම් කියලා
සීක්‍රට් රූම් කියලා නොහොම තිබ්බේ. මේ වගේ තැනක් අපිට මේ ගේම් එක මේ වගේ ගේම් එකක වැදගත් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඔය වගේ තැනක් හොයාගන්නකොට අපිට පොයින්ට්ස් එහෙම එකතු වෙනවා. මෙන්න මේකෙදි යන තැන හොඳට බලාගන්න. ඔන්න ඔතන මැදින් දාලා ඔතනින් පල්ලෙහාට පනින්න ඕනේ. පල්ලෙහාට වැන්නට පස්සේ තමයි පනිනත් එක්කම තමයි තියෙන්නේ. ඔන්න ඔතන ඔය තියෙන ඔතන තමයි පෙන්ලා තිබ්බේ. ඉතින් ඕක තමයි තුන්වෙනි තැන. තව මේ වගේ දැන් තියෙනවා අපි ඒ වගේ ඉස්සරහට කතා කරමු. ඉතින් අද මේ තුන ගැන තමයි කතා කරේ. ඔයගොල්ලෝ ඩෝනි කරන තව දේවල් දිනන පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න අපි ඒවත් ඉස්සරහට අරන් එන්න. ගේම් ප්ලේස් අනිවාර්යෙන් ඉස්සරහට ගිනන ටච් එක ඉන්න. එහෙනම් ඉතින් ඉක්මනින්ම අපි අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරන්න, video like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. අලුත් වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.